කතා පියානෝ ගැන කියලා තමන්ගේ පක්ෂේ කරපු ඩීඑස් සේනාගේ මැතිතුමා සර්ජන් කොතලාවල මැතිතුමා රට්ලි සේනාගේ මැතිතුමා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඩී.බී. විජේතුංග මැතිතුමා ආර්. ප්‍රේමදාස් මහත්මයා මේ කරපු එකක්වත් කියලා නැහැ කරලා තියෙන ආර්. ප්‍රේමදාස් මහත්මයාගේ යුගයේ විතරයි මේ කතා කරපු කතා කියලා කරනවා හරි ඉතින් මේ කරපු සුවහසක් වැඩ සුවසැරිය දුන්නේවා පපුවට දාන ඉස්ට්‍රෙන්ත් එක නොමිලිය දුන්නේ එක ඇහැට කාචය දාන්න එක ජබිනියම්මට පොතර මල්ල දුන්නේ එක රුපියල් 12500 ඉඳලා 30000 දක්වා පඩිය වැඩි කරපු එක ළඟම් පාතල හොඳම් පාතල හදපු එක පාරවල් කාපට් කරපු එක මේ මොකක්වත් කිව්වේ නැහැ විශ්‍රාමිකයාගේ වැඩක් වැඩි කරපු එක අග්‍රහාරයේ වැඩි කරපු එක වෘත්තීය මේ මානව හිමිකම් නිදහස ශක්තිමත් කිරීම සඳහා කොමිෂන් සභාවට ඇත කරපු එක මේව එකක්වත් කිව්වේ නැහැ කොහොම කතා කරේ පියානෝවයි තමනුයි පියානෝවයි තමනුයි ඉතින් ඔච්චරයි කතා කරේ ඉතින් මේක තමයි අපේ පක්ෂයට තිබුණ හිනේ දැන් අද නායකයර පියෙන් අයින්ද නෙමෙයි නියෝජන නායකය කියලා තියෙනවා දැන් නායකයාගේ පූර්ණ ආශිර්වාදයට තැවිල්ල තියෙනවා ඒ පූර්ණ ආශිර්වාදය ආපු නායකයාට ආපු නායකයා දැන් සූදානම් නායකයා ශක්තිමත් කරමින් ඉදිරියට තමන් ගමන යන පක්ෂය ආරම්භ කරනවා මෙන්න මේක දැන් කරගෙන යනවා දැන් උදේ හවස කතා කරනවා කතියකට දෙදුන් සැරේ මුණ ගැහෙනවා එතුමගෙන් උපදෙස් අරගන්නවා ආශිර්වාදේ ලබා ගන්නවා මග පෙන්වීම ගන්නවා ඒවත් එක්කලා මේක විතරවරි කවුරු මේ රටේ ආණ්ඩු කරන්න නායකයා වුණත් කරන්නේ අනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආශිර්වාදය අරගන්න නැති මේක බොහොම පැහැදිලි ඔබත් බලින්න ඇති මමත් බැලන breaking.lk